देविधुनि मागे देविधुनि देरी आशा विन मावा बस्सयन ने में माहदेता गिजुले से उबकेरे पिपासीन पिलेने वियली भी मचाले एट पिपासा वन भारती मामेता आशा विन नवेत ऐडी एन्ने में उबे सिद्धा स्थाने दी मामा उबदेसे ओने कमिन बालासे ने में उबे बाले द महिमालंकारे द नरबन्ने में ඔබ ඉදිරියපෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේය මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේය මුළු ජීවිතයේදීම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි ඔබේ නාමයේ නයදිමින් මම ඔබ දෙසට දෑත නගන්නෙමි සිනාවේ කඳුළු බිඳුවේ Sangavinava Situ villak vilasimma අද තිරපනවා සතුටු සිනාලෙස මම සිනා නගනවා කඳුලැල්ලක් විලසින්මා නිත සෝදනවා ඉලෙසක හෝ මහදටම ඔබලන් වෙනවා ජේසුනි මගේ හදටම ඔබලන් වෙනවා සිනාවේ කඳුළු බිඳුවේ සැඟවෙනවා ජේසුනි මගේ හදට ඔබලන් වෙනවා සිනහවේ කඳුළු බිඳුවේ සැඟවෙනවා අපේ ස්වාමීන් වහන්සේ මහ පුදුමාකාර විදිහට ජීවිතේ විවිධ සිද්ධි ඇතුලේ ඔබට මට කතා කරන ප්‍රේමවන්තයනි ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරීන් ඔබ මගේ ජීවිතේ ගත වෙද්දී එක විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය ඔබ මම අත්දකින හැම සිද්ධියක් ඇතුලේම උන්වහන්සේ ඔබට මට කතා කරනවා හැබැයි උන්වහන්සේ අදහනවා ඒ ජේසුව ඔබ මම දකින්නවද ඔබේ මගේ සහෝදරය ඇතුලේ ජීවත් වෙන ජේසු ඔබ මම දකින්නවද ඔබට මට රැකියා ස්ථානයේ නිවස ඇතුලේ සමාජයේ දේවස්ථානයේ මගතොටේදී හම්බෙන ස්වාමීන් වහන්සේව ඔබ මම අඳුරනවද ඒ සිද්ධි ඇතුලේ කඳුල ඇතුලේ සතුට ඇතුලේ වේදනාව ඇතුලේ අරගල ඇතුලේ ඔබේ මගේ හදවතට ලං වෙන ස්වාමීන් වහන්සේව ඔබ මම හොයාගත්තද උන්වහන්සේට ඔබ මම ඉඩ දුන්නද කඳුල ඇතුලේ වෙනම තියෙන අර්ථය ඔබ මම හොයාගත්තද අරගල ඇතුලේ දෙවියන් වහන්සේ දෙන පණිවිඩය ඔබ මම ගත්තද ඒ නිසාම මේ ගීතිකාවේ වචනත් එක්ක අද උන්වහන්සේට අපි කියන්න යනවා ස්වාමිනී ගීතිකා වගේ මයි කනට හරි සුන්දරත්වයක් ඇති කරමි ඔබ වහන්සේ මගේ ඇතුලට එනවා සමහර වෙලාවට කඳුලත් එක්ක වේදනාවත් එක්ක සමහර වෙලාවට ඔබ වහන්සේ මගේ ඇතුලට එනවා ස්වාමිනී පාලුවෙන් තනිකමෙන් ඉන තැනට ඔබ වහන්සේ මහා බලයක් වෙලා මහා නිදහසක් වෙලා පරිපූර්ණත්වයක් වෙලා එනවා ස්වාමී එනිසා මම මේ වෙලාවේ ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා මම ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමිනී මම ඔබ වහන්සේ ඉස්සරහා යාඥා කරනවා සුදෝ ස්වාමිනී ඔබ වහන්සේ මට දැනෙන්න සලස්වන්න හැම තැනකදීම ස්වාමිනී මං ජීවත් වෙන හැම මොහොතකම ස්වාමිනී ඔබ වහන්සේගේ වැඩ සිටීම මට දැනෙන්න සලස්වන්න ස්වාමිනී ඔබ වහන්සේ දේ කරන නිසාම ඔබ වහන්සේට අපි ස්තුති කියනවා සුදෝ ස්වාමිනී ප්‍රශංසා වේවා හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා
प्रशंसा वशिदो स्वामी सुदीशेश प्रशंसा नमस्कार स्वामी दिखाए सिं तुल कुंदुर वेदना तुलित मावित मतक मवन आलुए निसंसल भाव उब के देवन किले सक हो मात तुम उबलन वेदवा जे सुनी मगे हद तुम उबलन वेदवा सिनावे कंदुलो बिंदुए संग वेनवा जेसुनी मगे हदतम उबलन वेनवा सिनावे कंदुलो बिंदुए संग स्वामी පහනක් ලෙස මාහා අඳුරේ ඇවිදිනවා තණ්හාව අපේ ඇතුළාන්තයේ සිත් අඳුරු කරලා මගේ ඇතුළාන්තයේ තියෙන කුරිරි භාවයන් පාපිෂ්ඨ ස්වභාවයන් මාව අඳුරු කරලා ඔබ වහන්සේ සැඟ වෙලා මට ඉන්න හිතෙනවා ස්වාමී කරපු පව් සිහි වෙද්දී संतोषे प्रीति दुन्ना
ඒ වේදනා වලින් උන්වහන්සේ අපිව එසේ වුණා උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍ය දකින්න සූති ස්වාමිනී මාව ගෙන අපේ ජීවිත ගමනට සූති ස්වාමිනී මේ ජීවිතයේ උන්වහන්සේ අපව ගෙන යන ගමනට ඕ ස්වාමිනී උන්වහන්සේ මගේ අතින් අල්ලල නැගිට්ටුවාට මේ දූවිලි ගස්වල නැගිටින්නට උන්වහන්සේ බලවත් කරාට උන්වහන්සේට සූති නමස්කාර කරන උන්වහන්සේගේ ආදරයට උන්වහන්සේ සිටුවිල්ල කරහා මාව විනාශ කරලා ඒ සිටුවිල්ලෙන් මගේ තුල ප්‍රතිහාර කරන නිසා අපි උන්වහන්සේට සූති කියන නමස්කාරේවා ස්වාමිනී මාතුලෙන් තක්වන්න වාසී මාතුල ශක්තියක් වන්න ජීවමානවන්න ස්වාමිනේ වාසිනි සූති ප්‍රසංසා වේවා නමස්කාර වේවා ගෞරව වේවා ප්‍රසංසා වේවා සූති වේවා හල්ලෙලූයා මේ කීදී අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ආමෙන් ආයිබෝන් ජේසු පිටයි මගේ ප්‍රේමවන්තයනි අදත් අපි සූදානම් වෙනවා මා වැඩසටහන තුල මා කවුද මා කුමක්ද කළ යුත්තේ මේ දවස්වල මට තියෙන ප්‍රශ්න මොනවාද මා කොහොමද ස්වාමීන් වහන්සේව ජීවත් කරවන්නේ මා ගැන අපි දැන් වැඩසටහන් ගණනාවක කතා කරගෙන යනවා අපිට චතාරික සමය හම්බුණා ඊට කලින් සාමාන්‍ය සමය හිටිය චතාරික සමය හම්බුණා අපිට ඊට පස්සේ දැන් උත්තන සමය අපි කතා කරා ඉතින් මේවත් එක්ක මා කියන චරිතයට යම්කිසි ගැඹුරු විග්‍රහයක් සරලව ඔබට හම්බෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා ඉතින් අද දවසේ අපි තව දුරටත් මා කියන්නේ කවුද මා කොහොමද ස්වාමීන් වහන්සේට ඉඩ දෙන්නේ උන්වහන්සේව මා තුල ජීවත් කරවන්න මේ ගැන තවදුරටත් අපි කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ මේ ඔබේ ප්‍රශ්න මගේ ප්‍රශ්න එදිනෙදා උදේ නැගිටපු වෙලාව ඉඳන් ආපහු නිින්දට යනකම් එදිනෙදා අපිට එන ප්‍රශ්නයි අපි මේ සරලව අපේ පියතුමන් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ ඉතින් මුලින්ම මතක් කරන්නේ ඔබටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් සමහර වෙලාවට අපිට මේ අපේ තාම අපි මේ වැඩසටහන ඇතුළෙම කතා කරා සමහරවිට අපේ විශ්වාසය තාම තියෙන්නේ දහම්පාසල් පොතේ ඉතින් සමහරවිට ඒ සම්බන්ධ ප්‍රශ්නද අපිට තාම තියෙනවා ඉතින් වැඩිහිටියෝ වින්දා අපිට සමහරවිට ඒවා ප්‍රසිද්ධියේ කතා කරන එකත් සමහර ලැජ්ජාවට කාරණයක් වෙන්න පුළුවන් ඉතින් අපිට මේ වැඩසටහන ඇතුළේ අපි හොඳ වේදිකාවක් හදලා තියෙනවා මේ දහම්පාසල් මට්ටමේ ඉඳලා මහලු වයස වෙනකන් ඕනේ කෙනෙක්ට ඕනේ විදිහක ස්වාමීන් වහන්සේ සම්බන්ධ මට සම්බන්ධ ස්වාමීන් වහන්සේ ගැන ප්‍රශ්නයක් හරි අපූර්වවට විවෘතව අපිට කතා කරලා निराකරණය කරගන්න පුළුවන් සරලව. ඉතින් අදත් මම බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍ය පියතුමන්න ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදින වහන්සේ. ජෙසු වීඩා පියතුමනි. ඒ වගේම තමයි අදත් අපිත් එක්ක නමස්කාරයෙන් ගායනයෙන් එකතු වුණා මසිත් සහෝදරයා. ඉතින් පියතුමනි මම ශුදෝ ලූක් සුවිශේෂයේ බයිබල් වාක්‍යකින් පටන් ගන්න මට අවසර දෙන්න ශුදෝ ලූක් පළවෙනි පරිච්ඡේදයේ 32 වන වගන්තිය මගේ ප්‍රේමවන්තනි මේ විදිහට අපිට කතා කරනවා උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වනසේක පරමෝත්තමයන්ගේ පුත්‍රයානෝ යයි කියනු ලබනසේක උන්වහන්සේගේ පිය වූ දාවිද්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන්වහන්සේට ප්‍රධානය කරනසේක උන්වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරනසේක උන්වහන්සේගේ රාජ්‍ය කෙලවරක් නොදකින්නේය අපිට මේ අපේ ස්වාමීන් වහන්සේ ගැන බයිබල් වාක්‍ය ඇතුලේ කතා කරන්නේ පියතුමනි අපිට කතෝලික සභාව ඇතුලේ උගන්වනවා මේ ක්‍රිස්තුන් වහන්සේ කේන්ද්‍ර වුණු ජීවිතයක් ගත කරන්න කියලා මොකද්ද මේ ක්‍රිස්තු කේන්ද්‍රීය ජීවිතය කියලා සරලව පැහැදිලි කරන්න ඉතින් වචන දෙක පොඩ්ඩක් බර වැඩි එතෙම අපේ සභාව පේදුරුතුමා ආරම්භකයා කියලා අපි කියන පොළොවේ ඒ මොකද ක්‍රිස්තුන් වහන්සේගේ ආරම්භය තමයි එතකොටම පේදුරුතුමාට ඒක දුන්නේ එතකොට නවගියුසුම සම්පූර්ණයෙන්ම කිස්සු කේන්ද්‍රීය ජීවිතයක් එනිසා අපේ කතෝලික සභාව විශේෂයෙන්ම කිස්තු කේන්ද්‍රයයි කිව්වේ එකයි නවගියුසුම තුළ තමයි අපි ජීවිත ගමන උගන්වන්නේ. ඒ කියන්නේ උන්වහන්සේගෙන් පිරුණු ජීවිතයක්. උන්වහන්සේගෙන් පිරුණු ජීවිතයක් සියල්ලේ අවසානය ඒ වගේම අපේ අරමුණ අපේ දැක්ම සියල්ලම ක්‍රිස්තුන් වහන්සේ. ඒක නිසා උන්වහන්සේගේ ඉගැන්වීම උන්වහන්සේගේ ජීවිත ගමන සියල්ලමයි උන්වහන්සේ අපේ සභාව කියන්නේ ක්‍රිස්තු දේහය කියලා තියෙනවා. ඒතර උන්වහන්සේ මත පදනම් වූ සම්පූර්ණ උන්වහන්සේ මත පදනම් වූ ගමන තමයි ක්‍රිස්තු කේන්ද්‍රීය ජීවිතය. ඒ උන්වහන්සේ
මට හැරෙන්න ඇත්තට වෙන කිතුණු ජීවිතයක් නැහැ. ඒක තමයි උඟක් කළාට කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ අභිමුඛ වූ උන්වහන්සේ මූලිකත්වයේ දරු සුදෝ සභාවක් කියලා. පේදමනි දැන් ඔබ වහන්සේ පැහැදිලි කරලා දැන් මෙතන අපි නවගියුසුම මත පදනම් වුණු ජීවිත ගමනක් අපි ගෙනියනවායි කියලා. එතකොට මට මෙතන පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ පියතුමනි මේ සමහර වෙලාවට කතෝලික අයගෙන් අපේ අන්‍යාගමික සහෘදින් අහන දෙයක්. මොකද්ද මේ පරණ ගිවිසුම මොකද්ද මේ අලුත් ගිවිසුම? එතකොට දැන් ඔබ වහන්සේ කියපු විදිහට අපේ ජීවන රටාව පදනම් වෙන්න ඕනේ නවගියුසුම මත නම් අපි පරණ ගිවිසුම ඉවත් කරනවාද? පරණ ගිවිසුම අපිට වැඩක් නැද්ද? කොතනද නවගිවිසුමයි පරණ ගිවිසුමයි වෙනස් වෙන්නේ ප්‍රධානම කාරණේ? ඇත්තම පුරාණ ගිවිසුම තමයි දෙවියන් වහන්සේගේ සෙනඟ උන්වහන්සේත් එක්ක ආපු විශ්වාසයේ ගමන. ඊ ගමන සම්පූර්ණ ඇවිල්ලා ක්‍රිස්තුන් වහන්සේට එද්දිත් ඔය ප්‍රශ්නේ අහනවා. උන්වහන්සේ අහනවා ඔබ වහන්සේ ආ විවස්ථාව අයින් කරන්නේ නැහැ. මං ආවේ ඒක සම්පූර්ණ කරන්නයි. නැතවා මේ තමයි සම්පූර්ණත්වය. ඒක නිසා අපි පුරාණ ගිවිසුම දිහා බලන්නේ නව ගිවිසුමේ ඉඳලා එහි ආලෝකයෙන් තමයි පුරාණ ගිවිසුම අපි බලන්නේ. නැත්නම් එකපාර පුරාණ ගිවිසුම කෙනෙකුට කියවොත් තේරුම් ගන්න බෑ. හැබැයි නව ගිවිසුම ක්‍රිස්තු කේන්ද්‍රීය ඇසකිනුයි අපි පුරාණ ගිවිසුම දිහා බලන්නේ. ඒක නිසා ඒකයි සම්භාව්‍ය වෙනස. එතකොට පුරාණ ගිවිසුමේ උඟක් දේවල් තියෙනවා. නමුත් ඒව ලස්සනට ක්‍රිස්තුන් වහන්සේ බොහොම සරල කරලා ගැළපෙන විදිහට එතකොට නවාරකින් උන්වහන්සේ අපට දීලා තියෙනවා. උදාහරණයක් උන්වහන්සේ දිවශාවලිය සියල්ල වාක්‍ය දෙකකින් අපට පෙන්වලා දීලා තියෙනවා. මෙන්න මේකයි සියල්ලේ තේරුම. එකක් මුනුබේ මුළු හෘදයෙන්ද, නුබේ මුළු සිතින්ද, නුබේ මුළු බුද්ධියෙන්ද, නුබේ මුළු වීරයෙන්ද, නුබේ දේ ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න නමස්කාර කර. දෙවන ආඥාව දීට සමානයි. නුඹ නුඹට ප්‍රේම කරන්නාක් වෙන්න ඔබ අසල්ලසියාට ප්‍රේම. දැන් මේකේ උන්වහන්සේ දෙනවා නියම සමරයක. එතකොට මේ සම්පූර්ණම පුරාණ ගිවිසුමේද නව ගිවිසුමේ සියල්ලගේම සාරාංශය. දසපනත මෙතන තියෙනවා. දසපනත මෙතන තියෙනවා. දසපනත 10කින් විග්‍රහ කළාට මේක එකකින් ලස්සනට විග්‍රහ කරලා පෙන්නනවා. දැන් පියදුමනි මේ අපි ඉගෙන ගන්න දෙයක් තමයි අලුත් ගිවිසුමේ ස්වාමීන් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා නීතිය වෙනුවට ආදරය දුන්නා කියන දේ. නීතිය අහක් කළ දැන් ඇසට ඇසක් දතට දතක් කියලා තිබ්බ මෝසෙස්ගේ දැඩි නීතිය ඒක වෙනස් කරනවා ස්වාමීන් වහන්සේ මේ ඔබේ දකුණු කම්බුලට ගහන කෙනාට වම් කම්බුලත් අරවන්න, ඔබට තියෙන දේ අනිත් අයට දෙන්න, ඔබට දෙකක් තියෙනවනම් එකක් දෙන්න තව කෙනෙක්ට. ඒ වගේ හරිම අර අපි අපේ වචනයෙන් කියන්නේ හරිම රැඩිකල් කතන්දර ගොඩක් ස්වාමීන් වහන්සේ උගන්වනවා පියතුමනි. එතකොට ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ පුරාණ ගිවිසුමේ තිබ්බ නීතිය වෙනුවට ආදරය දෙනවා කියපු ගමන් එතන අපිට හිතෙන්නේ මේ පුරාණ ගිවිසුමේ නීති ටික අපිට වැඩක් නෑ වගේ තැනකටද තල්ලු වෙන්නේ පියතුමනි? ඒත් හොඳ ප්‍රශ්නය. නීතිය තියෙන්නේ ප්‍රේමය නැති තැන. එතකොට ප්‍රේමය දිනනවා නම් නීති අවශ්‍ය නැහැ. ඒක දැන් අපි කියනවා මම මගේ වටිනාකම දන්නවා නම් මං ඔබේ වටිනාකමත් දන්නවා. එහෙනම් මාර්ග නීති අවශ්‍ය නැහැ පාරට. ඇයි තව කෙනෙකුගේ ජීවිතයක් නැති වෙයි කියලා බොහොම ප්‍රවේශමින් තම වාහනයක් කළා. හැබැයි ප්‍රේමය නැත්තම් නීතිය දැඩි කරන්න ඕන. ඒක නිසා මුල් යුගයේ මිනිස්සු උන්වහන්සේ හදාගෙන ආවට මේ ප්‍රේමය තේරුම් ගත්තේ නැහැ. ඒක නිසා දෙවියන් වහන්සේ උත්සාහ කරේ ගොඩාක් උත්සාහ කළා ප්‍රේමය පෙන්වන්න. එතකොට පුරාණ ගිවිසුමේ ජනතාව හිතන් හිටියා දෙවියන් වහන්සේ කියන්නේ බිහිසුණු දෙවි කෙනෙක් කියලා. God of wrath. විශාල බිහිසුණු දෙවි කෙනෙක්. ඇයි ඒගොල්ලෝ දැක්කයි අත්දැකීම් වලින්. එතකොට සෝදම් ගොමරා විනාශ වෙද්දී නෝවාගේ ජල ගැල්මෙද්දී ඉහළ හිතන් හිටිය දෙවියන් වහන්සේගේ හරම බිහිසුණුයි. ඒක නිසා ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ නමවත් කිව්වේ නැහැ. විශාල පරතරයක් දෙවියන් වහන්සේ ජනතාව අතර තියෙනවා කියලා ඒගොල්ලෝ හිතන් හිටිය. එයාලගේ දෙවියන් වහන්සේ ඉෂෝල අහසේ මුදුනේ කියලා එයාලා හිතන් හිටිය. ඇයි ඒ හදවත ළඟ නැති නිසා? ඊට පස්සේ පුරාණ ගිවිසුමට එද්දී ක්‍රිස්තුන් වහන්සේ කිව්වා අලුත් ගිවිසුම පුරාගෙන ඉඳලා සිට නව ගිවිසුමට එද්දී අලුත් ගිවිසුමට
නවගසමේදී ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරනවා මම ආවේ ස්වර්ගයේ මගේ තාත්තා දෙවියන් වහන්සේ ඔබ අදහන ඊසාගේ ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ මොසෙස්ගේ සේරම කියලා කියන දෙවියන් වහන්සේ එතකොට ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයි මම ඒක නිසා මම මගේ පියාණන්ට කතා කරන්නේ අබ්බා කියලා තාත්තේ ඒක නිසා උන්වහන්සේ මට ඔබව දීලා තියෙනවා මම මිනිසෙක් කෙනෙක් නේ ඔබ ආйти මටයි මං ආйти තාත්තටයි ඒ නිසා අද සිට ඔබ අබ්බා තාත්තේ කියලා කතා කරන්න ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් එදා ඉඳලා තමයි සම්බන්ධකම ඇති කරන්නේ උන්වහන්සේ පින්නවා දෙවියන් මගේ තාත්තා බිහිසුණු කෙනෙක් නෙමෙයි ප්‍රේමයේ දෙවි කෙනෙක් ඔය උන්වහන්සේ කරපු හැම ක්‍රියාවක්ම ප්‍රේමයේ ක්‍රියාවක් බලන්න එකින් එක අරගෙන පුදුම ආදරේ ක්‍රියාවක් හැම දෙයක්ම එහෙමයි උන්වහන්සේගේ ආදරේ හදවතින්ම ගලාගෙන ගියා උංගක් ප්‍රතිහාර කරලා තියෙනවා හැම තැනම උන්වහන්සේගේ ප්‍රේමය වැగిරෙනවා එතකොට මිනිස්සු දැක්කා මෙතෙක් කල් ඒගොල්ලෝ දෙවියන් වහන්සේ ගැන හිතන් හිටියේ මහා බිහිසුණු විදියට බය බලගත්ු නේද මිනිස්සු බය කරන් ඉන්න දඬුවම් දෙන වැරදි කරොත් දඬුවම් දෙන එහෙම දෙවි කෙනෙක් නමුත් ක්‍රිස්තුන් වහන්සේගෙන් පස්සේ සම්පූර්ණම ඒ වෙනස් කරලා පෙන්වන්නේ ඊගෙන මේ උන්වහන්සේ God of Love ආදරේ දෙවි කෙනෙක් තාත්තා කියන තත්වයටම දැම්ම තාත්තා තමයි පීතමනි දැන් නවගියුසුම ඇතුලේ අපි දකින්න ඒ කියන්නේ ඔබ වහන්සේ කියපු කාරණා හැමදේම දකින්න හැබැයි මේ පහුගිය දවස්වල මට සමාජ මාධ්‍යෙන් ඇහිච්ච දෙයක් අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය මගින් ඇහිච්ච දෙයක් අපේ බයිබලයේ පුරාණ ගියුසුම එක්තරා ආගමික නායකෙක් විසින් විවේචනයට ලක් කරනවා මේකේ තියෙන්නේ මිනිමෙරුම් මේකේ තියෙන්නේ ශ්‍රී දූෂණ මේකේ තියෙන්නේ හරි කලකෝලහල යුද්ධ මිනිසු මරණේම මිලේච්ඡත්ව මේක කොහොමද සුද්ධ වූ ග්‍රන්ථයක් වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා අපි හිතමු. පුරාණ ගිවිසුම මිනිසයන්ගේ අත්දැකීම්. එතකොට ක්‍රිස්තුන් වහන්සේ වැඩම කරේ පෞකාරය උදෙසා. ධර්මිෂ්ඨ උදෙසා අවශ්‍ය නැහැනේ. ඒගොල්ලන්ගේ ජීවිතේ හැලහැපුණු අවස්ථා. සිද්ධීන්. සිද්ධීන්නේ. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ අත්දැක්කා. ඒගොල්ලෝ පව් කළා. ඒ පාපයට වන්දි ගෙව්වා සමහර වෙලාවට ඒ පාපේ නිසා ආපහු ජීවිත වෙනස් වුණා එතකොට සත්‍යයන් තමයි ගැඹෙලා තියෙන්නේ සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය ගත්තත් ඔය කියන පුද්ගලියෝ පවා තමන්ගේ ජීවිතේ තමන් අපි මේ වැඩසටහන මානේ මං ගැන මම ලිව්වොත් පොතක මගේ ජීවිතෙත් ඔය සියල්ල තියෙනවා අඩුපාඩුකම් වැරදි වැටිච්ච තැන් එහෙම තමයි බයිබලේ මේක ඊ අයගේ අත්දැකීම තමයි ගන්තාරෝඩ කළේ. ඒතකොට ඊ අත්දැකීමේ හරහා විශ්වාසයේ ගමන ආපු හැටි අපිට වැදගත්. දැන් බයිබලයේ කොහොමද කියලා නෑ මිනි මරන්න බයිබලයේ විදියට. මේ විදියට යුද්ධ කරන්න. මේ විදියට පලි ගන්න. ඔය කොහොමද බයිබලයේ ලියලා තියෙන්නේ. ඒක තියෙන්නේ අපේ අත්දැකීම. මෙහෙම වුණා මේ විදියට වුණා. ඉවගේම මේක විශාල ප්‍රාග්ඉතිහාසයේ ලියුණා. එතකොට මේ වගේ තාක්ෂණ දියුණුවක් තිබුණේ නැහැ. මිනිස්සු ලිඛිත තාක්ෂණෙන් දියුණු නැහැ. ඒගොල්ලන්ගේ අත්දැකීම් මුඛ පරම්පරාගතව තිබුණු දේවල් තමයි ලිවි. කටෙන් කට පියාගෙන් පුතාට යන මුඛ පරම්පරාගතනේ. ඒවා තමයි ගන්තාරෝණි. ඒතර ඒගොල්ලන්ගේ අත්දැකීම් ඒවා තමයි මේකේ තියෙන්නේ. ඉවගේම දෙවියන් වහන්සේගේ මැදස්ස වීම, උන්වහන්සේගේ වචන දොරදිවසේරුන් ලවා කතා කරපු දේවල් ඒවල මිශ්‍රණය. ඒතර අපිට කියන්න බෑ මේක විශාල මේ දූෂිත ග්‍රන්ථයක් නෑ. ඒක තමයි මේකේ තියෙන සාමූහිකත්වයේ ග්‍රන්ථවල. ඒතර එකකට එකක් වෙනස් විදිහටත් හැබැයි එකකට එකක් ගැලපෙන විදිහටත් තියෙනවා. ඒ වගේම මේක කියන මේක ඇත්තටම විශ්වකෝෂයක් වගේ. පුස්තකාලයක් වගේ ඇත්තටම. ඊටත් වඩා මොකක් කය හඳුනා දෙන්න බයිබලයේ පුස්තකාලයක්. මොකද සියලුම දේවල් තියෙනවා. එතකොට ඊශ්‍රායෙල් සාහිත්‍යය තියෙනවා. ද ප්‍රේම ගී ලස්සන ගත්තා මේම. එතකොට කෙනෙක් වැරදි ඇසින් බැලුවොත්
एक निशा ऐतरम बाइबले की वो नवनाम कहने एक शुद्धात मानुभाव व्यक्ति है नॉन नेतंग ये लर निकांग निकाम कोलेग प्रिंट कर लती है ना पोथक की तरह आत्मानुभाव ये ना ये ठे मेक जीवित है आत्मानुभाव व्यक्त नहीं आये ठे मेक हुदु प्रलाप व्यक्त मिलिए लती ना बाइबल नहीं हुदु प्रलाप व्यक्त मेक निकाम प्रलाप व्यक्त पामना ना कि निशा उकलावट एवागे बाइबले परिचलने मम रेकमेंड करण नवग्यूसम की वाला पुराण ग्यूसम ज्ञान तेरे उत्तर पीतमी देंगे अभी अद विशेष कथा करें मंगभास पलवीन पेहदली कारण मे क्रिस्तु केंद्रीय जीवित मुखदेन कारण देंगे अभी क्रिस्तु केंद्रीय जीवत वहांस की सरल क्यूवत् स्वामीन वहांस अनुगमने करल ये विधिट उन्हांस की चरते अभी आदर्श अरगण जीवत्म हेमवस्तावक मुख्यन कारण पीतमें दें मठ पोड़ी अद्धकी मग्भेदागण अवसर दें वहांस ये आश्रय मठ दहदली करगंडोनी एक तरुण दौसाज्ञ कथा करण ये तरुण अखियन या पुंजिकालय मे अपे भक्ति अभ्यास अनेक याज्ञावत्क दिव्य पूजावत्क जपमाल तेक् निरांतरे गिन्नो यागे अम्म मेव मेहवन विधिट अम्म कील दीलतीन विधिट हेमदयाक्म मे भक्ति अभ्यास निरतवेनो निरतवेला हेबई दें मम हिम दें ये याज्ञावलट प्रशंसा मेहन लट मे हेमदेकट मेह सहभागिनो बहुम भक्तिवंत सहभागिनो हेबई मे ये बेरेद दयाख्यनो मठ आगमे पावेल मम आगम तारिण्यान्नी के सभा तारिण्यान्नी के स्वामी नहांस वातारिण्यान आई किल पीतमी ऐ हिम विन्न पीतमी दें ओबहां से पहदली कर पीदी अट याग जीवित केंद्र जेसु तम अपी दाकि एलिए दे है भाई या मैं विल की दें मठ मे आगमे तुले तेरु मकने मठ मेक दैन इन्न मठ उन्नी देटिक वेन्न सब मम्मी का तारिन आई किल ऐ हिम विन्न पीतमी मेक हरियट निकांग रेस दूल बैठने का दिन आगे मैडम अब परंपरा वे अभी आप दहापो आगम तब परंपरा परंपरा दिन नमोत परन परंपरा नाम ये भक्ति अभ्यास इंदाकर गमने नम तलुत परंपरा वे ताक्षणिक मे युगेक हीन पेते उड़ इतकोट अभी धर्वंट आगम देनकोट दहम देनकोट स्वामी नहांस देनकोट ये अरमुनक अरमुनक अरमुन तम अग्रस्तुन महांस गेलवीम नमत अपे हुंगा कथोलिको अपे हुंगा करमुन जीवितेट देयक लबागदीम अग्रस्तुन महांस दहीम ये मे मनुष्य शरीर दया लबाग ඒක මුලින්දලා කේන්ද්‍රස්ථානය කරගෙන ගන්න. ඉල්ලන්න ඉල්ලන්න පල්ලියට යන්න ඉල්ලන්න මේවා ඉල්ලන්න අරවා ඉල්ලන්න. ක්‍රිස්තුන් වහන්සේව නෙමෙයි ඉල්ල. ක්‍රිස්තුන් වහන්සේගෙන් ඉල්ලන්න කියලා තමයි ආවන්නේ. එතකොට තරුණියටත් උනේ ඒකයි. ඒගොල්ලෝ ඉල්ලනවා ලැබුණේ තුනම ආගමත අරගෙන. ඒගොල්ලෝ කියන අම්මලාත් ඉල්ලනවා ඉතින් අම්මලාට ලැබුණෙත් නෑ ආගමත අරගෙන. ජේසුස් වහන්සේ මත අරගෙන ආගමත අරගෙන කියන්නේ ඒක. හේතුව තමයි අපි වැරදි ක්‍රිස්තුස් වහන්සේ දීම හරි වැරදි අරමුණකටයි දීලා තියෙන්නේ වැරදි අරමුණකටයි දීලා තියෙන්නේ අරමුණ වැරදි දෙවියන් වදහන්න ඕනේ අනේ මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න යම කියන අනේ මේ වේදනාව වලට පිළිතුරු හොයාගන්න එතකොට ආර්ථික ප්‍රශ්නෙට පිළිතුරු අර ප්‍රශ්නෙට පිළිතුරු මේ ප්‍රශ්නෙට පිළිතුරු ඉල්ලන්න ඉල්ලන්න ඒක දැන් නිකන් දෙවියන් වහන්සේ ලබා ගන්න කියලා තමයි इतकोट ईक निरमुण गेलवी मई अरमुण दिव्य पूजा अटी स्वामीना की गेलवीम लागा अवसान नहीं आत्मीय गेलवीम इतने आत्मीक अरमुण नोवे अभी पुरुक अभी धर्वांग मानसी अरमुण कटाई देना से अभी हेमो मैं पी तुम लाते अभी दुबल कमेनो अभी अरमुन अपे देश नागरी स्वर्गेट गिनी अंदा मे लोके दीवल्लाकनी लोक प्रश्नार्थे अक्ति निरंतर मिनसुन मतंकर
අපි මේ ජනතාව රැළ ගෙනියන්නේ ඔබ අපි යන්නේ ස්වර්ගයේ ගමන. අවසානයේ ස්වර්ගයේ ඉඳ ගන්නයි. ගැලවීමටයි. දැන් සල්වේෂන් කියන එක අපි බොහොම අඩුවේ කතා කරනවා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ වෙන අරමුණ ඔස්සේ තමයි යන්නේ. දැන් අපි ශුද්ධවන්තයෙක් ගාවට යන්නේ ඇයි? මැදස යාක්ෂාව ඉල්ලන්නේ ඉතින් බොහොම හොඳයි මැදස යාඥාවක් කරගන්න පුළුවන්. මොකටද ඉල්ලන්නේ? ලෝක දෙයක් ලබා ගන්න. මන් දන්නේ කීයෙන් කී දෙනෙක් සුද්ධවන්තයන්ට ගිහින් කියනවාද අනේ අපි කියව අන්තෝනි මුන්දෝනි මට ඔබ වහන්සේ වගේ සුද්ධවන්තයෙක් වෙන්න ශක්තිය දෙන්න. මම එවට. මොකද අපිට කියලා තියෙනවා බයිබලයේ ඔබ සුද්ධවන්ත විය යුතුයි මක් නිසාද? නොඹේ පියාණන් වහන්සේ සුද්ධවන්ත වෙන නිසා. අවසාන අපි අරමුණ ශුද්ධවන්තයෙක් ශුද්ධවන්තයක් වීම. සභාවේ නන්දා ගන්න නෙමෙයි. ශුද්ධවන්තයෙක් වීම මොකද තාත්ත ශුද්ධවන්ත නිසා අපි හැමෝම ශුද්ධවන්ත වෙන්නේ. හැබැයි මේ අරමුණ ඔළුවට කාවද්දලා නැහැ. ඊ නැති සියලුම් දෙනා ඉල්ලීම ඉෂ්ටු වුණේ නැත්තම් දෙවියන් වතාරිනවා. තාරුණ්‍ය විතරක් නෙමෙයි අලුත් පරම්පරාවම එසේ. ඒ නිසා අද දවසේ ලෝකයේ බොහොම වෙනසක් යුගාන් යුග පෙරලියක් යන කාලේ ආගම නැත්තම් ක්‍රිස්තුන් වහන්සේව කොහොමද මගේ දරුවන්ට දෙන්නේ? අන්න එතන පොඩි ෆේලියර් එකක් අපි පරාජය වීමක් දුර්වලකමක් තිබෙනවා. මගේ තැන එතනයි වර අවුල තියෙන්නේ. පැහැදිලි පිටුමෙනි. මගේ ප්‍රේමවන්තනේ ඔබට පැහැදිලි ඇති. මං හිතන්නේ අපිත් බහුතරයක් දෙනා ගොඩක් වෙලාවට ඔය කියන ස්ථාවරයේ තමයි පිටුමෙනි ඉන්නේ. අපි ඉල්ලනවා අපිට ලැබුණ නැති වුණාම අපිට තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. රිට අර පොඩි ළමයි වගේ තමයි ඒ විශ්වාසය අර හතර වසරේ තිබ්බ විශ්වාසය ගොඩ නැගුණු නැති ප්‍රශ්නය අපිට තියෙනවා. අපි පෙර වැඩසටහනේ මේ ගැන කතා කරා පිටුමෙනි. ඔබ වහන්සේ අර එක දෙයක් කිව්වා. දැන් අර පියතුමල්ලා විදිහට ඔබ වහන්සේලත් ගිහි ජනතාව විදිහට සභාවේ අනිකුත් අයත් තමුන්ගේ ජීවිතය අරමුණු ළඟා කරගද්දී ඒ අරමුණු ළඟා කර ගැනීමේ අවසාන ප්‍රතිඵලය විදිහට දකින්න ඕනේ ආත්මික තලයක් කියන දේ, ස්වර්ග රාජ්‍ය කියන දේ, වහන්සේගාර ශුද්ධවන්තෙක් වෙන්න යාඥා කරන්න කියන දේ. අපිට ඇහිලා තියෙනවා පියතුමනි, සමහර වෙලාවට අපේ මේ ඇතැම් දේවගැතිතුමන්ලා දේශනා කරනවා. ඒක පුද්ගලිකව මමත් එකක් හරහා ගියා, එක දේශනයක් හරහා මේ කාරණය තවදුරටත් විග්‍රහ කරගන්න ඕන නිසා ඒකයි මම ඔබවහන්සේගේ පැහැදිලි කරගන්න හදන්නේ. දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තින අපිට. එතකොට අපිට භුක්ති විඳින්න. එතකොට මොකද්ද තියෙන වැරද්ද? මේ තියෙන භෞතික දේවල් මට ළඟා කරගන්න එකේ මොකද්ද පියතුමනි තියෙන වැරද්ද? ඉතින් දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම අපිට නම් නිර්මාණය කරලා තියෙන. හැම දෙයක්ම අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා. භුක්ති විඳීම ප්‍රශ්නකුත් නැහැ. හැබැයි ඒක භුක්ති විඳගෙන යනකොට ඒ අපේ වහලෙක් වෙන්නේ නැතුව අපි එහි වහලෙක් වෙනවා. මුදල් අපිට ඕනේ, ස්ථීරම ඕනේ. මම කවදාවත් කියන්නේ මං අන්තගාමීනේ, මුදල් අපිට අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙයි, අත්‍යවශ්‍ය කාරණයක්. හැබැයි මේ මුදල අපි වහලෙක්, අපිට ඕනේ නිසා අපි වේදන් කරනවා, අපි හම්බ කරනවා. හැබැයි අපි නොදැනුවත්වම මම මුදලේ වහලෙක් වෙනවා. මිනිස්සු ඇඟ විකුණලත් මුදල් හොයනවා, චරිතේ විගුණලත් මුදල් හොයනවා, හොරකම් කරලත් මුදල් හොයනවා, මිනි මරලත් මුදල් හොයනවා. එතකොට මොකද ප්‍රශ්න? කුඩු විගුණලත් මුදල් හොයනවා, තව මිනිසුන්ව විනාශ කරලත් මුදල් හොයනවා, ළමයිනොත් විගුණනවා. එතකොට මේක මොකද්ද? තනිකර මුදල මගේ වහලෙක් විය යුතු තැන මම මුදලේ වහලෙක් වෙනවා. ඕනෙම ලෝකයේ තියෙන සැප පහසුකම අපේ වහල්ලේ. නමුත් මායකට වහල් වූ දාසිට එය පාපයක්. ඒ තමයි සැබෑදී. ඉතින් එතකොට මේ වහල්කම තමයි ප්‍රශ්නේ දෙන්නේ. එතකොට මනුස්ස මනස අසීමිතයි. ගොඩාක් දේවල් හොයන කවදාවත් සීමා සහිත ඇති කියලා හිතන්නේ නැහැ. ඒකනේ ආර්ථික විද්‍යාව හැදුනේ. අසීමිත ආශාවන් වලට සාපේක්ෂව අසීමිත ආශාවන් වලට ඉල්ලුමට සැපයුමක් හැදුවා. එතකොට ඕන තරම් ඔප්ෂන්ස් තියෙනවා, ඕන තරම් දේවල් තියෙනවා ඒ අසීමිත ආශාවන් හදාගන්න. නමුත් පැහැදිලිම යථාර්ථවාදී දේ නම් අධ්‍යාත්මික ගමනක් යන මිනිස්සේ සරල වෙනවා. සරල වෙද්දී ගොඩාක් අවශ්‍යතානේ.
अत्यावश्य कारण बमन इतकोट मुखदी गुडाक देवल अत्यावश्य निशा मैं वहाल मिनी वहा अवश्यता अल्लम इष्टकर मैं जीवित काल इतकोट ये वट मुदल मदल मदि उम ये मदि उम एव पौ करल हरी मुनवा हरी करल बार तन कर वहाल बावे इतकोरे उन्हांसी वहालु हेदे ने उन्हांसे भूम निवाहाल मिनसु हेदे इतोरे अभी इस कालेगा मिनसुन ये वागे गुडाक असीमित संपत् तिबुड़ने लेकिन मे वागे ताक्षणिक मे वाला नम तेगोल भूम सरल जीवित गत कर एक लंकला कथा बहकला वेवियले पेल नैव ने गमी तीन हेडीर जीवत् ना बेदा गता गकाईट मुदल तिबुड़ने हाल नेता मीटिंग वीटी का गिन देनो मैं मदक ईश्वर अब गिदर हाल वीटी की विरोनो अब गील साली वर्ट गिना है तब गिदर देखी वीटी का किन लांगे नो आये कुबुरु वैड कर पा माँ पाओ गिन हिंदे ये वागे आर्थिक धन बहुम लसन आर्थिक अब मीट आये मे ताक्षण योगी आवड़ बस मोदी सीर महात्मा अये सीट मोहन हो मनुष्य कण्ड तो बिदागनीम ने आत्मार्थ काम वेडियना बदागनीम वेडी बिदागनीम दम्मी मेम युगे कट अरकीन कथाभारी ओन ने हेम धेम उक्ति विधि तरम अवश्य हई वहाले वन हेप मुदल अवश्य कैम भीम आवाश्य सब पहासुगंग आवाश्य है भाई ओब एही वहाले नोई अभी तुमने पहली कार ने मगे प्रेमांतरी मदद करने ने अपीट अपे विद्युत तपल लिपिने उससे ओबे आधास गुड़ा के ना ओबे प्रश्न अभी डे ना आई थिंक अद क्रिस्तु केंद्रीय में अभी एक गैन कथा करने से अभी तुम्हें नहीं यहाँ संबंध प्रश्न कब डेला बिला दी बाबे प्रेक्षिकावगेन इतिन अय तेरेस नीलमिनी महात्म्य इतिन अय प्रश्न क्यों करलती ना विशेष अभी दाकिन मे गुडक तैंगल जयस्वामी नहांसे के मे प्रतिमा निर्माण करलती ना है भाई एक अभीट बाइबल अतुले सह अभी ज्ञानी में अतुले निरंतर में ज्ञान कारण तमाई मे स्वामी नहांसे हेमदन में जीवमान इन्न किएने का इतिन अयहान प्रश्न मे अय समाज जाल और दैक्काई किएला ऐ उन्हांसे जीवमान हेमतन में इन्ना ना मुकटद में प्रतिमा निर्माण करलती है निकेन कारण उन्हांसे जीवमान इन्ना ना उन्हांसे जीवमान इन्ना एक हेमोटम प्रत्यक्ष इन्ना को हम मैं क्या किया ने यम किसी अध्यक्षीय में किया ना खांडा है मक में किया ना इगोलंड एक हरी वेन्नत पोलो है भाई यम किसी के ने जेसु हांसे अंदुरान ने थे के ने मे वगे सुरूम दिन आन जेस हांसे सुरूम भक्तिया यम किसी गौरव इतकोट दंगी बाहिर रूपे कि पवा यम किसी भक्तिया गौरव गम्यवेन कृष्ण यम किसी महिमे मुगत दंग कौर सुरूम दम एक मेटिगोड़पेन यागे अवल बलन की नागे अवल मुगद सूर्व मक कौर दिन मेटिगोड़ कौला मुगद निर्माण कौर कर्म नंगे फिकासो लगे मे मैकल आंजलाई जो चित्र सीर मेटिगोड़ सह तीन टीका दिन डिजिटल रूप तीन इतकोट ये वेन तीन टीका दिन एम नी सूर्व मत एम दे गम्यवेन कृष्ण हंसे एक किए कृष्ण हंस हम तेन वेडसीट वेडसीट सुरू एक उन्हांसी की वेडसीटी मत प्रत्यक्ष प्रत्यक्ष उन्हांसी वेडसीटी दंगा गिदर सुरू अंकूड लंगटेनोर एक विशेष तेनाल एक वटिन संकेत संकेत नमती थी मंदर ने एक ही ना हम वॉशरूम में कि हम तेरे में आत्मा करना धन ने नमूत यामी जिस्ता ने ये मत पुलवा नमूत ये मने में ही देंग
හැම තැන වැඩ සිටිනවා කියලා අපි එහෙම කරන්නේ නැහැ. එතකොට අපි අන්තයේ ඉන්නේ. එතකොට බොහොම අන්තයේ එහෙම නැහැ. අපි ක්‍රිස්තුන් වහන්සේ අදහනකොට සුරූමක් තියෙන. ඉතින්ට ඒක එතන ඒකාත්මික වෙනවා. අර උන්වහන්සේට තැනක් දීලා තියෙනවා කියලා පෙන්වනවා. භෞතිකවත් අපි වටපිටාවක් හදාගන්න. අපි ලස්සනට හදා ගන්නවා. එතකොට එකතු වෙලා පැදුරක් දාලා එතන යාඥා කරනවා. එතකොට ඒකෙන් කියන්න බෑ මේක අපි කොහොමද හිතාගන්නේ කියලා. මොකද චූටි කාලේ ඉඳලා අපි කිව්වොත් එහෙමනේ අම්මයි තාත්තයි රට චූටි ළමයි කැදෙනවා ලංකාවේ. ඊට පස්සේ කියනවා දැන් පුතේ ඔයාගේ අම්මයි තාත්තයි රටේ ඉන්නේ ඔයා හිතාගන්න. අම්මයි තාත්තයි මේ වගේ එහෙම ඒ ළමයට හිතාගන්න බෑ කවදා. අපි රූප පෙන්නලා පින්තූර පෙන්නලා එහෙමයි. පහු කාලීනවයි ඔහු එහෙම වෙන්නේ. ඒක නිසා අපිට මානවයා හුඟක් වෙලාවට හැදිලා තියෙන්නේ සයින්ස් ඇන්ඩ් සිම්බල්ස් මත. සලකුණු සහ මේ වටපිටාවන් මත. ඒ කියන්නේ හැමතිස්සෙම මිනිස්සෙකුට මේ සලකුණු දේවල් අවශ්‍යයි. පැදලි මඟ පෙන්වීමකට නැත්තම් යම් කිසි තැනකට යනකොට මේ සලකුණු අවශ්‍යයි. දැන් උදාහරණයක් අපි පාර ගත්තොත් පාරෙත් එහෙමනේ. කහිරි තියෙනවා, ලයිට් තියෙනවා, ඩබල් ඉරි තියෙනවා, කඩිරි තියෙනවා. ඒ යම් කිසි මාර්ගෝපදේශණයකට දේවල් තියෙනවා. ඒ වගේම මිනිස්යාගේ අපි ආසියාතික මනස එහෙමයි. ඒ සලකුණු මත තමයි අපි යන්නේ. ඕනෙම මිනිසෙක් එහෙමයි යම් කිසි සලකුණු අවශ්‍යයි ඉදිරියට. එතකොට ඒ වගේ එක සලකුණක් තමයි. ඒ දෙවියන් වහන්සේම නොවේ. ඔහු සලකුණක්. උන්වහන්සේව ගම්ම්‍ය වෙන සලකුණක් සුරුවන්. එහෙම නැතුව අපි අදහන්නේ නෑ අර Hindu සංකල්පයේ සුරුවන්. ඒ කියන්නේ ඒක ඇතුලේ දෙවියෝ වැඩ සිටිනවා කියන දෙයක් අපි අදහන්නේ නෑ. ඒක ඒක අපි නාවන්නේ කිරි දාන්නේ නෑ. ඔයගේ අපිත් ඔය ඊ වගේ පොඩි පොඩි පිස්සු වැඩ තිබුණු කාලේ තිබුණා. නමුත් දැන් නම් මං හිතනවා නෑ කිරි වලින් නාවනවා සුරුවෝ. මේම එහෙම අවශ්‍ය නෑ. මොකද ඒක ඇතුලේ දෙවියෝ වැඩ සිටින්නේ නෑ. නමුත් එහින් ගම්ම්‍ය වෙන දෙයක් තිබෙනවා. ඒ තමයි ඒ ක්‍රිස්තුන් වහන්සේගේ වැඩ සිටීම, දේමෑණියෝ තිබ්බ දා දේමෑණියෝගේ මතක් වීම, සිහිවීමක් එහි තියෙනවා. ඉන් මෙමරි. පැහැදිලි පියදුමනි. එතකොට පියදුමනි තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර අපේ මේ අපි සුරුවන් ගැන ප්‍රතිමා ගැන කතා කරපු නිසාම කතෝලික සභාවට එල්ල වෙන ප්‍රධානම චෝදනාවක් තමයි මේ රූප වන්දනාව, සුරුවන් වන්දනාව කියන කාරණේ. දැන් අපි දකිනවා මේ දිව්‍ය පූජාවන් වලත් සමහර වෙලාවට මංගල්‍ය පූජාවන් වලත් සුරුවන් වලට දුන් ඇල්ලීමක් සිද්ධ වෙනවා. සමහර වෙලාවට පිළිම වලින් මේ ප්‍රතිමා වලින් ආශිර්වාද දානය කිරීමක් සිද්ධ වෙනවා. අපි ප්‍රතිමා ආශිර්වාද කරගන්නවා පියතුමලට කියලා. එතකොට මේ කාරණේ පොඩි ගැටීමක් තියෙනව නේද පියතුමනි? ඇත්තෙම ගැටීමකට වඩා අපි මේක තීරුම් ගත්තා නම් හොඳයි කියන එකයි මම නම් හිතන්නේ. මොකද ශුද්ධවන්තයෝ හුඟක් වෙලාවට ඉන්නේ ජීවිත ආදර්ශය ගන්නටයි. එතකොට එක එක පල්ලි කැප කරලා තියෙන ශුද්ධවන්තයන්ට ඇයි ඒ ශුද්ධවන්තයාගේ හෝ ශුද්ධවන්තයගේ ජීවිතාදර්ශය අනුව ගමනක් යන්නේ. එතකොට නැත්තම් ඒ ශුද්ධවන්තයන් ඉල්ල ඉල්ල ජීවත් වෙන්නේ නෙමෙයි. එතකොට ජීවිතාදර්ශය ගන්න ශුද්ධවන්තයෙක් ශුද්ධවන්තයෙක් නම් ඒ වගේ වෙන්න. ඒ වගේම ජේසු වහන්සේගේ දේමනය ගන්න අපි වෙන මැදස්තින් ජේසු වහන්සේගේ ගන්න උන්වහන්සේගේ වැඩ සිටීම. එතකොට මේන් අර මං කිව්වා වගේ යාක්ෂාවට ඉඳ ගන්න, යාක්ෂාන්ට මුල පුරන්න, ඒ ස්ථානයක් හදන්න, ඒකට වටිනවා ඇත්තට. එතකොට ඒකටයි සුරුවමක් තුලින් හුඟක් දේවල් අපි අර ජනිත කරන්නේ. ඊ හැරෙන්න අපි සුරුවම් වන්දනා කරන්නේ නැහැ. වන්දනා කරන්නේ නැහැ. අපි ගරු කරනවා. ගරු කරන්නේ ඇයි? ඒ ශුද්ධවන්තයාගේ අපි කියමු රූපයක් තියෙනකොට මගේ පියාගේ මවගෙන අපි ඒකට ආදරේ ගරුත්වයක් තියෙනවා. ඒ වගේම අපි රෙස්පෙක්ට් එකක් දක්වනවා. ඒක පෙන්නනවා ඒ පුද්ගලයා හිටියනම් අපි මේ විදිහට ගරු කරනවා. කියන්නේ බාහිර සංකේත බාහිර සංකේත පාවිච්චි කරන ඉච්චර එතනින් හර දෙයක් නැහැ කියන්නේ. ජනාධිපතිතුමන්ලාගේ මිනිස්සුද ලස්සන ෆොටෝ ගහගෙන ඉන්නේ. ඒවට කොච්චර ගරුත්වයක් ඒගොල්ලෝ තියනවාද? තාම පුෂ්ප පහර දක්වනවා. ඒ කියන්නේ ගරුත්වය දක්වනවා. ඒකෙන් කියන්නේ නේ ඒකේ නායතන ඉන්නවා කියන එක. නමුත් එහි ගම්ම වෙන අර්ථය බොහොම වෙනස්. එතන පුරාණ ගීසුමේ ලිවිව්‍යස්ථාවේ හුඟක් තැන්වල තියෙනවා අන්දෙවිවරුන්ගේ රූප වන්දනා කිරීම තහනම්. ජේසුස්වහන්සේ කියන්නේ අන්දෙවි කෙනෙක් නෙමෙයි. එතකොට ඒ පුරාණ ගීසුමේ කියන කතාවේ මේක යාත්පසින්ම වෙනස් ඇත්තට. කෝට් කරන්න හැමතිස්සෙම මේකයි. දෙවිවරුන් හදන්න එපා, නිලූ රූප
අපි දෙවියන් වහන්සේව සමාන කරලා නැහැ රූපයකට කොහෙවත්. නමුත් එයින් ගම්ම්‍ය වෙනවා නම් ප්‍රශ්නිකුත් නැහැ. කතෝලික සභාවේ කොහෙවත් සාන්තුරයන් වන්දනාමාන කරන්නේ නැහැ. නෑ වන්දනාමාන කරන්නේ කොහොමදත්. වෙනරේෂන් ඔෆ් සේයින් අපි රෙස්පෙක්ට් කරනවා. ගරුත්වයක් පමණයි. වර්ෂිප් කරන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේකත් මේ සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපිට මේ අහන්න ලැබෙන සහ චෝදනාවට ලක් වෙන තැනක් කතෝලික සභාව පියතුමනි. ඉතින් ඔබටත් පැහැදිලි වෙන්න ඇති මගේ ප්‍රේමන්දර පියතුමන්ගේ පැහැදිලි කිරීම. අපි අපේ දෙවියන් වහන්සේට කොහෙවත් රූපයක් හදලා නැහැ. දෙවියන් වහන්සේට අපේ වන්දනාව කියන දෙයි උන්වහන්සේ පැහැදිලි කරන්න. පියතුමනි මේ තපුංචි දෙයක් මට පැහැදිලි කරගන්න ඕනේ මේ කාරණේ ඇතුළෙම. ශුදෝ ලූක් සුවිශේෂයේ මේ 18 වෙනි පරිච්ඡේදයෙන් මම පොඩි කැලක් උපුට ගන්නවා. අර ධනවත් ප්‍රධානියෙක් යනවා ජේසු හම්බෙන්න ගිහිල්ලා අහනවා මම දසපන ආරක්ෂා කරනවා ඔබ වහන්සේ කියලා දිලා තියෙන විදිහට ඉන්නවා මෙතනින් එහාට මම මොනවද කරන්න ඕනේ. ඒ කියන්නේ ਉਹ ඇතුලේ තියෙන ලොකු පිපාසයක් ජේසු වගේ වෙන්න අපි කියනවා වගේ ජේසු කේන්ද්‍රීය කරගන්න. එතකොට උන්වහන්සේ දෙන උත්තරේ මේ මේ සියල්ල අතහැරලා දාලා මාත් එක්ක එන්න කියන කාරණේ. මේක ගොඩක් මේ සමහර වෙලාවට උඩින් අර අපි කියන්නේ මතු පිටින් ස්පර්ශ කරලා උඩින් ටච් කරලා යන කාරණයක් විදිහට තමයි මට දැනෙන්නේ පියතුමනි. මොකද්ද මේක ඇතුලේ කියන ගැඹුර? මොකද්ද මේ ගැඹුරු කාරණේ? මේ සියල්ල අපි අත්හරින්න ඕනේද? ගිහිගෙය, ගෙදර, අර සැප සම්පත් සියල්ල අත්හැරිය යුතුද? උන්වහන්සේව පසුපස යන්න නම්. ඔව් අත්හැරිය යුතුයි. මෙන්න මෙහෙම. එහි තියෙන බැඳීම අධික. නෑ අර තිබ්බේ පෝසත් තරුණයාගේ ගොඩක් තිබුණ වස්තුව. ඔබට පුළුවන් ද එයා මට මා වෙනුවෙන් අතහරින්න? අතහරින්න කිව්වේ ඒවා බෙදලා දෙන්න ඒක නම් කිව්වේ. අපිට මානව සම්බන්ධකම්. ඒ කියන්නේ සියල්ලට ඉහලින් උන්වහන්සේව තියාගන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒක නිසා උන්වහන්සේත් එක තැනක කියන නුඹ මට වඩා නුඹේ පියාටද මවටද නුඹේ දරුවන්ටද ඒ සියල්ලට ප්‍රේම කරොත් නුඹට මා අනුගාමී විය නොහැක. ඒ කියන්නේ සියල්ලේ අග්‍රස්ථානේ උන්වහන්සේ. දැන් ක්‍රිස්තු කේන්ද්‍රීයයි නම් උන්වහන්සේ තමයි ජීවිතයේ ප්‍රධාන තැන. නුඹට පුළුවන් ද එක දෙන්න ජීවිතේ මට? උන්වහන්සේ කියන්නේ ඔය සියල්ලම අත්හරින්න කියලා. ඒ කියන්නේ අත්හරිනවායි කියන්නේ ඒකයි. ඒ කියන්නේ ඊට තියෙන බැඳීම්, වෙලීම්, බැඳීම් ඒවා අත්හැරීම. අත්හැරලා ඒ සියල්ලට ඉහළින් උන්වහන්සේට පළවෙනි ස්ථානය දීම. ඇතමිදී උන්වහන්සේට එක ස්ථානය දුන්නේ නැත්තම් මේ හුස්ම ටික ගියොත් සේරම ඉවරයි. ඒ නිසා උන්වහන්සේ අහන්නේ ඒකයි. ඔබට අත්හරින්න පුළුවන් නම් එහෙම. එහෙම නැතු සියල්ල අත්හැරලා ජීවත් වෙන්න නෙමෙයි. ඊට වඩා ප්‍රායෝගිකයි උන්වහන්සේ කියන කතාව. මේක අන්තගාමී කතාවක් නෙමෙයි. උන්වහන්සේ කියන්නේ මේ බැඳීම් අත්හැරලා ජීවිතේ එක මට දෙන්න පුළුවන්. පුළුවන් නම් ඔබේ ජීවිතේ මම එක. මම ඔබව පාලනය කරනවා. නැත්තම් මම ඔබ ස්වර්ගයට ගෙනියන. පැහැදිලි පියදමනි. මම හිතන්නේ මේ අර අපි සියලු දේ උන්වහන්සේට යටත් කරන තැනදී උන්වහන්සේ අපි ඔසෝගෙන යනවා කියන කාරණේ පැහැදිලි කරන්නේ. ඉතින් මගේ ප්‍රේමවන්තනි ඔබට පැහැදිලි ඇති අද කාරණේ. අද අපි විශේෂයෙන්ම මා කියන චරිතය ඇතුලේ ඔබත් මා, මමත් මා, පියදුමත් මා. ඉතින් මේ මා කියන චරිතය අපි කතා කරා. මේ මා කියන ගොඩක් එකතු වෙලා අපි සංගයක් හැදෙනවා. ඉතින් මා ක්‍රිස්තු කේන්ද්‍රීය වෙනවා නම් අපි ජේසුව මා ඇතුළේ ජීවත් කරනවා නම් නිරායාසයෙන්ම අපේ සංඝය, අපේ සමාජය, ඔබේ මගේ මීසම, මේ මුළු ලංකාවම, මුළු ලෝකයම ජේසුව ජීවත් කරන තැනක් බවට නිරායාසයෙන්ම පත් වෙනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා අපි ක්‍රිස්තු කේන්ද්‍රීය ජීවිතයකට, ජේසුව නිරන්තරයෙන් ජීවත් කරන ජීවිතයකට ඇතුළෙමු. ඉතින් ඒක අපි ප්‍රායෝගිකව අත්දැකලා බලමු ඉදිරි සතිය ඇතුළත. ඉතින් අද දවසෙත් අපිට මේ කාරණා බොහොම සරලව පැහැදිලි කරලා දුන්නේ කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍ය පියතුමන් ගරු නිරෝෂන් ජයකුඩි පූජා ප්‍රසාද නිවාස වහන්සේට ජේසු පිටයි කියන බොහොම ස්තුතියි කියනවා පියතුමනි. ඒ වගේම මසිත් සහෝදරයවත් මම බොහොම ආදරයෙන් මතක් කරනවා. ඔබට ආරාධනා කරනවා රැඳිලා ඉන්න මා සමග මා වැඩසටහනට ලියන්න ඔබේ ප්‍රශ්න, ඔබේ අදහස් info@verbumtv.com info@verbumtv.com කියන ඊමේල් ලිපිනය ඔස්සේ ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපි එතුමන්ට ආරාධනා කරනවා අපිට ආශිර්වාදය දානය කරන්න. මගේ හදටම ළඟ වෙන ජේසු සමිඳුනේ, ඔබ වහන්සේගේ ආදරය අපට දැනෙනවා.
පාළුවේ නිසංසල මොහොතේ වාන්සිය මන් ළඟ කියලා මට දැනෙනවා ස්වාමිනේ මගේ කඳුළු බිඳු අතරින් ඔබ වහන්සේ මා තුල ඇත්තක් වෙන බව මට ලං වෙන බව දැනෙනවා ස්වාමිනේ ඔබ වහන්සේ අපිව ඉසේ ස්පර්ශ කරන නිසා මගේ වේදනාවේදී තනිකමේදී ඔබ වහන්සේ මා ළඟින් සිටින නිසා ඔබ වහන්සේ පාළුවේ නිසංසල භවයේදී මට කතා කරන නිසා මම ඔබ වහන්සේට ස්තුතියි කියන ස්වාමිනේ ඔබ වහන්සේ තුල සැඟවෙන්න ආසයි ඔබ වහන්සේගේ හදවත තව තව දැනගන්න ආසයි ඔබ වහන්සේගෙන් පිරෙන්න ආසයි ස්වාමිනේ ඔබ වහන්සේගේ ඒ හදවතේ ඉන්න ආස වෙන්නේ ඒ සැනසීම සතුට ප්‍රීතිය නිරන්තරයෙන් ලැබෙන්නටයි ඒ නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන්න අද දවසේ ඔබ වහන්සේ මේ සීල කාරණාවලින් සැනසීම අවබෝධය ඔබ වහන්සේ දානය කරන නිසා ඒන් සුවේ සතුට සැනසීම දානය කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ ඔබ වහන්සේගේ ළඟින් ඉන්නට ඔබ වහන්සේගේ අතින් අල්ලගෙන මේ ජීවිත ගමන යන්න මට ආසයි මාව ස්පර්ශ කරන්න මේ ආලින්දේ සිටින සීල දෙනා ස්පර්ශ කරන්න ඔබ වහන්සේ සමග ආධ්‍යාත්මික ගමනක් යන්නට ඔවුන් බලවත් කරන්න ස්වාමිනේ ඔබ වහන්සේගේ ප්‍රේමය ගින්නක්සේ ඔවුන්ගේ හදවතේ වේදනා දවලා සැනසීම ඔවුන්ට දානය කරන්න ඔබ වහන්සේ මේ මොහොතේ එසේ කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා නමස්කාර වේවා ප්‍රශංසා වේවා ස්තුති වේවා ගෞරව වේවා නමස්කාර වේවා ස්වාමිනේ හාලෙලූයා හාලෙලූයා ස්තුති ස්වාමිනේ ඔබ ස්පර්ශ කරන්න මේ මොහොතේ ඔවුන්ගේ සියලු කඳුළු අතරින් ඔබ වහන්සේ ගමන් කරන්න ඒ වේදනාවන් කඳුළු පිස දමන්න ස්වාමිනේ ඔබ වහන්සේගේ ආදරයෙන් ඔබ වහන්සේ මඟ පෙන්වන්න ඔබ වහන්සේගේ ගින්නෙන් ඕන නහවල ස්වාමිනේ ඔවුන්ගේ අනාගත සිතුම් පෙතුම් හරහා ගෙන යන්න ඕන ඉන තැනින් ඔසවන්න ස්වාමිනේ ජීවිත ගැටළු වලින් වේදනා වලින් ඔසවන්න ස්වාමිනේ ඔබ වහන්සේවත් දකින්නටත් ඔබ වහන්සේගේ ස්වර්ගය දකින්නටත් ඔවුන් බලවත් කර ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන්න්ගෙන් සන්නාසන්නත් කළ මැන මේකිට අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා සරපරාක්‍රම දේව මහමෝත්තමයන් වන පියානෝද පුත්‍රයානෝද ශ්‍රාවකයානෝද ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කොට සුවපත් කරනසේක්වා ආමෙන් මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමේද සදාටම වහන්සේගේ